वचम आयुष्यम आरोग्यम धान्यम धनम बहुम भगवत्तराभ सदसंवत्सराम दीर्घमायुः दीर्घमायुः दीर्घायुष्भव। ඇමතුමා දැන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ රීඩ් මාවතේ ගහක් යට ඉඳන් හරි මේ කාර්යය කරන්න. දැන් ඔබතුමාට ඉතාමත් පහසු තැනක් ලැබිලා තියෙනවා. මේ ඇමතුමත් එක්ක කොහොම වගේ ගමනක් දෙන්න බලාපොරොත්තු වෙනවා? ඔව් අත් වශයෙන්ම ඔබ කිව්වා විදිහට මට මතකයි මීට හරියට අවුරුද්දක් ඉස්සලා ඔබම ඇවිල්ලා මගෙන් එදා වොයිස් කට් එකක් ගත්තේ. මම කිව්වා එදා පැහැදිලිවම WTC World Trade Center එකේ ඉඳලා මම කැමති ක්‍රීඩ මාවතේ ක්‍රීඩා මාත්‍යාංශයේ මේ බිමේ තියෙන ගහක් යට ඉඳලා මම ඒ කාර්යාලේ පවත්වන්න යන්න කැමති කියලා මම ඔබට කිව්වා. ඉතින් මම හිතන හැබැයි ඒක කියලා එහෙම වුණත් වසරකට පස්සේ තමයි නව අමාත්‍යතුමා හරින් ප්‍රාන්දු මැතිතුමා ක්‍රීඩා අමාත්‍යවරය වශයෙන් දිවුරුම් දීලා එතුමා ඒ වහාම මට ප්‍රකාශයක් කළා, ආරාධනාවක් කළා. රාජ්‍ය අමාත්‍යවරය වශයෙන් ඇවිල්ලා මේ ස්ථානයේ වගකීම් බාර ගන්න කියලා. ඉතින් ඒ අනුව තමයි මම අද දවසේ මේ සුබ නැකතින් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශ මේ රීඩ් මාත් ඇවිල්ලා වැඩ කටයුතු බාර ගන්න. ඉතින් මම බෙහෙවින් ස්තුත් වෙනවා අපිට WTC එකේ රුපියල් ලක්ෂ 35කට වැඩි මුදලක් මාසයක අපි වේදම් කළා එහි කුලියට පමණක්. ඉතින් මම හිතනවා අදින් පස්සේ මම පැහැදිලිවම 2024 න් පස්සේ ජනවාරි මාසෙ ඉඳලා අපි එවැනි කුලිය අය ගෙවන්නේ නැහැ ඒ සඳහා. ඉතින් මම හිතන්නේ ඒ මුදලට අපිට පුළුවන් ඈත ගම් දනවල ඉන්න අපේ දරුවන්ට බැට් එකක් බෝලයක් අරන් දෙන්න, ක්‍රිකට් ක්‍රීඩාව දිනු ගන්න අලුත් ටර්ෆ් විකට් එකක් හදන්න, අලුත් සයිඩ් විකට් එකක් හදන්න, ඒ වගේම වොලිබෝල් ක්‍රීඩා පිටියක් හදන්න එවැනි අවස්ථා අපිට ලැබෙනවා. ඉතින් මම හිතනවා ගරු අමාත්‍ය හරින් පාන්දු මැතිතුමා ගත්ත දූරදර්ශී තීන්දුවක් කියන එක මේ තීන්දුව. අනිත් එක තමයි අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්තුමා රාජ්‍ය ලේකම්තුමා ඇතුළු සිළු නිධාරින් මහතුරුන් එක ප්‍රෙමිසස් එක එක ස්ථානයක ස්ථානගත වීම සමහරට අමාත්‍යවරයා හොයාගෙන එන රාජ්‍ය අමාත්‍යවරයා හොයාගෙන එන නැත්නම් අනිකුත් නිලධාරීන් හොයාගෙන එන ඒ ජනතාවට ක්‍රීඩකයෙකුට නැත්නම් කණ්ඩායමකට බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් තමන්ගේ වගකීම් කොටස මේ එක බිමකම එක වහලක් ඉඳගෙන ඉෂ්ට කරගන්න පුළුවන් අවස්ථාව අදින් පස්සේ ලැබෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මම රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මම 100%ක් මගේ වගකීම් අමාත්‍යවරයා ගන්න තීරණ තීන්දුව ඒ වගේම ගරු ජනාධිපතිතුමා ගන්න තීරණ තීන්දුව මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩාව සංවර්ධනය සඳහා මගේ වගකීම 100%ක් නිවැරදිව ඉෂ්ට කරන්න මම අද දවසේ සුවිශේෂී තීන්දුවක් ගන්නවා. ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි ක්‍රීඩාවේ බොහෝ තැන්වල යම් සිසි ගැටලු ඇති වෙච්ච කාලයක් තිබුණා. නමුත් දැන් මේ ඇමතිතුමත් එක්ක ඔබතුමාට ටිකක් ජවයෙන් ගමනක් යන්න වෙලා තියෙනවානේ. අනිවාර්යයෙන්ම ක්‍රීඩාව තුල ජනාධිපතිතුමාටයි අමාත්‍යවරයාටයි රාජ්‍ය අමාත්‍යවරයාටයි මටයි අපේ නිලධාරියෝ ඔක්කොටම තියෙන ඕන හොඳ ජවයක්. හොඳ රිද්මයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ජවය නැත්තම් අපිට මොනවත් කරන්න බෑ. ඒ නිසා විශේෂයෙන් මම පැහැදිලිව මේ වෙලාවේ ප්‍රකාශ කරනවා අදින් පස්සේ එළඹෙන යුගය ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ, පාපන්තු ක්‍රීඩාවේ ජයග්‍රහණ, හොකී ක්‍රීඩාවේ ජයග්‍රහණ වගේම මල්ල ක්‍රීඩාවේ සුවිශේෂී ජයග්‍රහණය. මොකද අපේ රටට අවශ්‍යයි පදක්කම්. අපේ රටට අවශ්‍යයි ජයග්‍රහණය. ඒ ජයග්‍රහණයන් ලබා දීමේ කාලය තමයි අදින් පස්සේ මේ ආරම්භ වෙන්නේ කියන එක මම වගකීමකින් ප්‍රකාශ කරනවා.